මොස්තුතියි සුබ සන්දාවක්ෂේලුම් දෙනාට ලස්සනයිනේද විවිධත්වය පූර්ණත්වය ඒ වගේම විද්වත් තරුණ මහලු සියලු දෙනාම ජාතික ජනවලවේගේ කෝට්ටේ ආසන සමුලුවට අද පැමිල්ලති වෙනවා ඔබ මේ පැමිණි සමුළුව දැන් කීප දෙනෙ කිව්වා සාර්ථක බව පේනාතිය සාර්ථක බා පිටිපස්සේ මේ වේ දිකාවෙත් නැති සහෝදර සහෝදරයන් පිටිසක් ඉන්න. මේක සංවිධානය කරන්න පෝස්ටර් රලවන් කනු හිටවන්න මේ යෝධ දේශපාලන ව්‍යාපාරය පිටිපස්සේ තව විශාල පිරිසක් මේකට ශක්තිය දෙමින් සිටිනු. එනිසා මුලින්මේ මගේ කතා පටන්ගනයෙන් ඉස්සෙල්ල මේ සමුලුව සංවිධානය කරන උරදුන් සියලු දෙනාට අපි අත්බොට සන්නාලයක් දෙමු සේලි. මා සංගරත්නයෙන් අවසරයි ඒ වගේම ජාතික ජනබල වේගේ නායක අන්ු්‍ර දිසානායක සහෝදරයාගෙන්ද පාර්ිමන්ති මන්ත්‍රීණී ආචාරය හරිනිි අමරසූරිය සහෝදරියගින්. ඒවාගේම අද අපේ සමුළුවට ශක්තියක් වීමට පැමිණි ජනනියමු කලා කරුවන්ගේ නියමජත මහත්ම මහතීන් ඇතුළු සියලු දෙනාගෙන්ම අවසරයි. ඒවාගේම ඔබට කෝට්ටේ ජනතාවට නායකත්වය දෙන්න අද අභිනමයෙන් පත්වෙච්ච මගේ කණ්ඩායම ඔබ සියලු දෙනාටම සුභ පැතු. Le is goodඩස් His. ඉතින් කෝට්ේ අපි මම මට යම් මගකීමක් බාර දෙෙනකොට මේක නියමවෙෙක් හිටිය ඒ තමයි අරුවෝ ශාතපත්ති සහෝදරය ඒවාගේම ඔහු සමඟ කෝට්ටේ අවුරුදු ගානක් දේශපාලනය කරපු ජනතාව විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරයන් හිටිය ඒකට තමයි අපි ගිය අවුරුද්ද එකතුනේ එකතු වෙලා අපි කොට්ටා සබා හැදවා ඔබ හම්බෙන් නාවා විවිධ ජනහමු පැවැත්තුවා විවිධ ආකාරයෙන් ඔබ ආමන්ත්‍රණය කර ඒක සාර්ථකත්වය අදපිට පේනවා ඒ වගේම මෙහි ඓතිහාසික සාර්ථකත්වයක් අපිට ලැබෙන්න තිබ්බ මාර්තු නමවෙදා. එහම තිබ්බුණ නං ලංකා විතිහාසය වෙනස් කරන මේ ජනතාව කෝට්ටේ ජනතාව. ඉතාමත් ආදරයෙන්සා ගෞරවයෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා වගේම සූතිවන්තවවා මේ පැමිණීමට විශේෂෙන්ම කෝට්ටේ ව්‍යාපාරික කණ්ඩායම මගේ පිටුපසින් හැමදාම සිටියම්. ඉතින් අපි දේශපාලනයේ ඉගනගන්න ක්‍රම දෙකක් තියෙනවා. නැත්තං රටක් ගැන ඉගෙනගන්න එක අපි පොතේපතේ දැනුුවෙන් ඉගන ගන්න පුළුවන් ඉතාමත් සීමමිත පිරිසකට තමයි ඒ අවස්ථාව හිමේන්නේ. පොතෙන් පතෙන් ඉගනගන්න කාරණ දෙකක් තියෙන්න්න ඕනෙ එකක් තමයි අවස්ථාව හිමියෙන්න්න ඕනේ අනික් එක ුවමනාව තියෙන්න. අවස්ථාව තිබ්බත් වූමනා නැති පිරිස්සන්න. ඌමනාව තිබත් අවස්ථා නැති පිරිස්සේන. ඒ නිසා අධ්‍යාපනය හැමෝටම සමසේ හම්බෙන්නේ. ලඟට අපිට ඉග ගන්න යෙන ක්‍රමේ මයි අත්දැකීම්බලි. සමහාර සංකීර්ණ ආර්ථික දේශපාලලි කාරණ අපි අදදැකීම්බලින් ඉගෙන ගන්න වෙනවා. අපි දන්නවා දශක ගානක් ජනතා විමුක්ති පෙරමුණ අපිට පැහැදිලි කර දෙන්න හැදවා මේ අන ආර්ථික ක්‍රමය හරියන්නේ නිෂ්පාදනය ගොඩනගන්න ඇැතුව අධ්‍යාපනය හදන්න නඇතුව නීති ආධිපත්වය හදන්න නැතුව මේ අන ගමන හරිියන්නේ. ඉළඟට මේ පවතින දේශපාලන සංස්කෘතිය හරහා කිසිම වෙනසක් මේ රට වෙන්නෑ කියලා අපිට ඒත්තුගන්නන්න හැදවා පොත්පත් පෙන්නවා පර් වෙන රටවල්ල උදාහරරම් පෙන්නවා නමුත් අපිගෙන ගත්තෙනය. ඉති ඉගෙනගන්න ඔහු දවස්ථාවක් ලැබුණ ජනතාවට මේ ආර්ථිකර්බුදේ තීබ්‍ර වෙලා මෙ සියලුම කියපු සියලුම සාධක සත්‍යය වෙලා තමන්ගේ ජීවිතයට තමන්ගේ බත්පතට මන්ගේ ආර්ථිකයට දැරනකොට ජනතාව අත්දැකීමෙන් ඉගෙනගත්ත. ගියවුරු්ධ පුරාවට අපි පැහැදිලි කරලා ජනතාවට කිව්වා රටක ආර්ථිකය මෙහැවෙනකොට අත්‍යවශ්‍ය බාණ්ඩහා සේවා දිහා බලන්න අපිට ධන රින විදිහට බෑ. ලෝක අත්‍යවශ්‍ය බාණ්ඩ හා සේවා කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයට ඔවුන්ගේ ආර්ථිකට ජනතාවගේ ආර්ථිකයටට එදින දා ආර්ථිකට දැඩ්ඩිසේ බලපාන සාධක. බලශක්තිය විදුලිය ප්‍රවාණය අධ්‍යාපනය සෞඛ්‍ය තාක්ෂණය. මෙෙන මේ කාරණ අපි පැහැදිලිව කිව්වා පෞද්ගලී කරණය කිරීම තුළින් එහෙම නැත්තං පෞද්ගලිකංශේයට මෙවා විවෘත කළ පමණින් අපට සහනයක් ලැබෙන්නෑ කියලා. මොක ද අත්්‍යවශ්‍ය බාණ්ඩා සේවාවලින් අදිලාබ ලබන්න පුළුවන්. ලෝකෙ හැම රටේම රජේ මැදිහත් වෙලා තමයි අත්‍යවශ්‍ය බාණ්ඩහා සේවාවල මිලගනන්, කණ්ඩ වඩු කල්ලා ජනතාවටත් නිෂ්පාදන කර්මාන්තවලට අත්සාහය දුන්. නමුත් අපේ ජනතාව ඇහුවේ නෑ. ජනතාවක තේරුන් ගත් එනෑ තේරුන්ගන්න නැතු අපි ලොකු උද්ඝෝෂණ කරන්න නැතුව අපේ තෙල්වෙලදාම විදේශ රටවල් තුනක ආයතනවලට ලබා දුන්න. දැල්ලාබෙට තෙල්ලම්බෙනොත්. ඒදාම කිවේ මුලින්ම අදකීම් වල නුත් අපිග ගන්න පුළුව. අවසානය වනේ අප Cසි ආයතනයට එහෙමනැත්තං කණජසෙල් සංස්ථාවට රජයට එහමැත්තං රාජ්‍යට එහමනැත්තං ඔබටයි මට හිමි ආයතනයට හිමි ලාගකොටසක් තවත් පිරිසක් අරංගියපපු එක විතරයි. ඉදිරියටත් අපිට මේ අධ්‍යැකීම්බලෙන් ඉගෙන ගන්න තියෙන. ඉළඟට ආර්ථිකය කියන එක සමහරයි හිතෙනවා දනරින මිලමුදල් පිළිබඳ අධ්‍යයනයක් කියලා. ආර්ථිකය කියන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ. මිල මුදල් පමණක් අධ්‍යයනය කිරීමනිමේ. මිනිස්සුන්ගේ ීර මිනිසුන්ගේ ප්‍රතිචාර මිනිසන්ටේ දැන නාකාරය පිළිබඳ අධ්‍යයනයක් සාහ තීරණ ගැනීම. මේ පාලකයන්ට ඒ පිළිබඳ මෙලෝ දැනුම කුත් නෑ. විශේෂයෙන්ම බලෂක්ති ශේත්‍රයේ මේ ගත්ත අත්තුනෝමතික තීරණවරින්. කොච්චර ජනතාව කපහවස්සාට පත්වෙනවද කර්මාන්ත කොච්චර පවස්ථාවයට පත්වෙනවද ඒවයින්තියන බාහිරතා කොච්චරද කියලා කිසිම ගණනය කිරීමක් මේ පාල කැන්ටනෑ.ඒනිසා මේ පහුග වසර තුළ ගත්ත ක්‍රියාමාර්ගවලින් ආර්ථිකයට කිසිම සානයක් හෝ අනාගතයක් අපිට ලැබෙන් නෑ කියල දැන් ඇස්පනාපිට උප්පුවෙමින් යනවා. තිය නිසා පැහැදිලි විකල් පාර්ථික ක්‍රමයක් සහ දේශපාල සස්කෘතියක් මේ වෙනකොට ජනතාව ඉදිරිපත් කරල තියන ජාතික ජනබලයෝගිතර. ඒ නිසා කාටවත් වලක්වන්න බැරි ආකාරයෙන්. සාමාන්‍යයෙන් බුද්ධිමත් ජනතාව. යම්කිසියක් කිව්වාම තේරුම්ගන්න පුුවන් ජනතාව. ඇත්තටම කුහක නැති ජනතාව, මේ වෙනකොට ජාතික ජනබලවගේ වටා ගොඩ වෙනවා. ඒක කාටවත් වලක් වන්න බෑ. ඒ ජයග්‍රහණය, අපේ ඇස්පනාපිට මේ වෙනකොට සූදානම් වෙලාතින්න. ඒ සමාජ පරිවර්තනයක්ය ආර්ථික පරිවර්තනයක්, ඒ ලංකා විතරක් නෙමෙයි ලෝක දේශිපාලනයත් ලෝක ර්ථිකයත් පරිවර්තනයක් වෙන්න බවට සියලු. සූදා නම් වෙලා අවස්සන්. ඉතින් අපිට මඩගහන වැරෙන්න්න වෙන දෙයක් වෙන දෙයක් කරන්න නෑ. ඉදින් මාර්තු නමවෙෙන්දා අපි දින්න නම් මොකද කරන්න ඉට කෝට්ටි. දැවගකට ජනතා නියෝජනය ඇත්ති නොත්. නගර සභාවත්ී නොත්. නගර සභාව වැඩටික වෙනවනේ. එතකොට මාර්තු නමට කලින් දේශපාලක්නි යෝගෝල්ලු පත්කරපය හිටිය අන නග සබාව ඇතුලි දැවට තේර දෙකල හිටියත් එකයි නැතත් එකයි ඒන්ද තමයි අපි දේශපාලන ගෙන ගණ්ඩු. දේශපාලනය හා දේශ පාලකයාගේ වගකීම තමයි මිනිස්සුන්ගේ ජීවිත අකණ්ඩව වර්ධනය කරන එක නැති අය ඇති හැකි කරනය ව්‍යාපාරවලට අත දෙනේ සමාජයේ ප්‍රගමනය කරන එක කලාව සස්කෘතිය දියුණු කරන සංස්කෘතික මනුස්සයෙක් බිහි කරනක් ඒ දේගොල කල්ල නෑ එනි සතමා අපිට එදා දැනු නෙත් නෑ අද දැනනෙත් නෑ. ඇතන අපි විශේෂයෙන්ම කෝට්ටේ අගනගරය ගත්තොත් එහෙම සුවිශේෂී ජනකොට්ටාසයක් ජීවත්වෙනවා මෙක ඉහලම ධනපතියන් වගේ මිහල මධ්‍යම් පාන්තයක් ඒවාගේම අපිට සියට තිහක විතර දරිදද්‍රතාවෙන් පෙළෙන නැත් දිනෙදා තමන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය හාර කටයුතු හරිාකාරව සපුරාගන්න බැරි ජන සමාජයක්කින්. ත අපේ පළවෙනි වගකීමවෙන්න ඕනේ මේ පුරවරේ ගොඩනගනෙක්. පුරවරය ගොඩනගනකොට අපිට එක කොට්ටාශයක් මගැරල අපේ තාපපුූසට බැඳගෙන සTVවිදාගෙන ජීවත්ව වෙන්න බෑ. මිට කලින් කෝට්ටේ ආමන්ත්‍ර නගදිත් මංකිව්වා ලස්සන ආරක්ෂිත පුරවරයක් නං විදේශ අටක තියෙන වගේ ඉදිරියෙන් තියෙන් ඕනේ ගස්පේලියක් නිිසක් තාපයක් නෙමෙයි කියලා. එකිනෙකාට විශ්වාස කරගන්න බැරිුව දරිද්‍රතාවේ විෂම චක්‍රයටට අහුවවෙච් අපේ දරුවෝ නොයෙකුත් සමාජ විෂමතාවලට ගොදුරුවලා අපි අපේම ජනතාවගේ ආරක්ෂා වෙන්න උත්සාහ කරන. අපේ පළවෙනි කාර්භාර වෙන්නේ මේ පුරවරේ වෙනත් ගරවලට වැඩිය ඉදිරිියයට ඇල්ල තිරෙන නිසා අර සියට තිහැක පමණ ජනකොට්ටාශය උත්සලා ඒ දරුවන්ට අවශ්‍ය කරන ආහාරපානටික අධ්‍යාපනය සෞඛ්‍ය සරිකරගයි. නිලට ඔබ දන්නවා කෝට්ටේ බිලියන එකයි දශම හතක පමණ ධනයක් උත්පාධනය කරන වාර්ෂිකව මහනගර සභාවක් විදියට. එය දූෂණයට ලක්වෙලා ජනතාවට ප්‍රතිලලාබ නොලැබෙන අවස්ථාවක ඒ වංචාව දූෂණය වලක්වොල ඒ ප්‍රතිලාභ පළදා ඉල්ලෙස ජනතාවට ලබා දෙන්න පුළුවන් කණ්ඩායමක්තමයි මෙයින්. එ අපි යම් කිසි මතුදිනයක මේ වෙන සොබට කරලා දෙන්නම්. නගර සභාව ඉතාමත් කාර්යක්ෂම විනිවිධභාවෙන්යුත් නගර සභාවක් බවට පත් කල දෙන්නන් කියලා. අපිට පස්ස කිව්වා අපි බලට පත් වනොත් නගර සභාවේ සෑම පුරවැසයක්ම තාක්ෂණයෙන් බද්ධ කරනවා. පුරවයන් අතර සංනිිවේදනය ඩිජිටල් සාක්ෂරතාව පාසැල් දහනමේ සියලුම පාසැල්වල දරුවන්ටඒ ධක්ෂණික දැනුම අපි ලබා දෙන්න කටයුතු කරනවාකි. ඒ සඳහා ප්‍රතිපාදනට සමාජයෙන් හවාගන්නත් පුළුවන් නයිතික වශයෙන් බදුවලින් හවාගන්නත් තිබ්බා. ඉන්න අපිකිව්වා නගර සභාවයි ජනතාවයි අතර ඩිජිටල් මාධ්‍ය හරහා ගනුදෙනුවක් ඇති කරනවා කියර. ජනතාවගේ අදහස්. නගර සභාවටක ලබාගෙන ජනතාවගේ ගැටලුවල්ට පැය විසිහතරක් ඇතුළත අඩුමතරමේ අපි මේ ප්‍රශ්ය දැක්ක් කියල හරි පිළිතුරක් සපේනව කිව්. අවාසනාවක මහත ඒවගේ වැඩ පිළිවෙලක් දියත් කරන්න මේ පාලක ඉඩ ඉඩ ලබා දුන්න ඒ එක බලහත්කාරෙන් උදුර ගත්තා. ඉලන් අපි දන්නවා මේ කෝට්ටේ නගරය විතරක් නෙමේ කොළඹ සම්පූර්ණ කොළඹ පවතින්නේ අපේ පාර්සිරික පද්ධතිය නිසා. අපේ පාරසිරික පද්ධතිය, නැත්තං රැම්සා ඒ පාරිසිරික ජයිව විවිධත්වය, අපි දවසින් දවස විනාශයට ලක් කරමින් සියයට විසිපහක් පිමණ තිබ්බ තෙද්බිම් දැන්සිියට පහලවක් දක්වා අඩුකරගෙන තිය. තුො එතන්ට අපිට අනිවාරයෙන් තිරසර සංවර්ධනයක් අවශ්‍යකතාවේ තිබා ඒවගේ මතම අපේ සංකෘතික රමයන් වල. රජය කරන්න වගේම සන්රක්ෂණය කිරීම සඳහාධේගකුකාරන වැඩපුල්ලේලක් දියත් කරගන්න මේ නගරය පාලනය කරපු පිරිසට බැරි වෙලා තියෙනවා. ඉතින් මේ ඔොක්කොම දේවල් කරන්න රට වෙනස් කරන් ආර්ථිකය වෙනස් කරන්න දේශිපාලන සංස්කෘතිය වෙනස් කරන් නගර සභා වෙනස් කරන්න අපිට පොඩි දෙයක් කරගන්න තිෙන. එ කරගන්න දේ මෙතන අපට මේ වේදිකාවේ අපේ නායකත්වය දෙන අන්ුට දිසා නායක සෞදරයටවත් අපි හතලිස් දෙනාටවත් අනියම කරගන්න පුළුවන් වැඩක් නෙවෙේ. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාල ්‍යාපාරය ගොඩන ගල තියර. ඔබ දකින්න ඇති ජනතාාව විමුක්ති පෙරමුණ දෙදස් පහලව ඉඳලා දෙදස් දාහත දහට දහන මේ වෙනකොට ජාතික ජනබලවේගේ නිර්මාණය කරලා ඒකට අපිට ආරාධනා කරලා විවිධ දැනුම් සවිධ අදහස්්‍යයන පුද්ගලයන්නෙ එක ගොුකරගෙන. ලෝකේ රට පමණක් නෙමේ සියලුම රෝකේ තානාපතිවරු පවා පිළිගන්න ඉදිරියට බලය ලබාගත හැකි දේශපාලන ්‍යාපාරයක් ගොඩනගල තියෙන. දැන් අපට තියෙනවා කෝට්ටේ අනෙකුත් ජනතාව. මේ පනිවිඩේ මේ දක්වා නොගියපු ජනතාව අපි ගැන නොදන්න ජනතාව අපි කියපුදේ තම තේරුන් ඇැති ජනතාව තේරුම් ගන්නන්න ඒත්තු ගන්නවන්න හැකිය අාවතියෙන්නේ අපිට නෙමෙයි මෙතනින් නොබට. ඉතිරි මාස දොළහා අපි වේගෙන් වැැඩකරොත් ඉතිරි මාස දොළහා අපි පෞද්ගලික වගකීමක් ගත්තොත්. ඉතිරි මාස දොළහා අපි සංවිධානය වුනොත් අපට පුළුවන් ඓතිහාසික පරිවර්තනයක් කෝට්ටේ නගරේදියත් කරග. මට ඔගළඟ උදව් ඕනි. අපි තාමත් හොඳ තරුණ සංවිධානයක් හදන්ඩෝනි. ජාතික ජනබලවේගේ විධ ප්‍රියාකාරකම් කරාට මේ වෙනකොට සක්‍රීය තරුණ සහභාගිත්වය අපට දේශපාලනිිකව අප බලාපොරොත්තු වන පමාණින් ලැබෙන්නේ. ඒ නිසා අපිඉත්තිරි මාස දොළහ ඇතුළත කෝට්ටේ සවිශේෂී තරුණ ව්‍යාපාරයක් නිර්මාණය කර ගණ්ඩෝන. ඉළඟට කෝටේ විවිධ සංවිධාන තියෙනවා. සංස්කෘතික සංවිධාන පරිසිරික සංවිධාන ආගමික සංවිධානස්වච්චා සංවිධන. මෙ සියලුම දෙෙන තනිතනයෙන් මේ වනවට ක්‍රාත්මකවයනවා. අවිි මේ සියලු දේ බද්ධ කරලා ඒකා බද්ධ වැඩපිළිවලකට ඒකා බද්ධ අරමුණකට යන්න සැල ක්‍රියාත්ම කරගණ්ඩුවෝන. ඊළඟට මේ දේශපාල වෙනස කරන්න නං අපි කාරණ දෙකක් තේරුම්ගන්නවා. එකක් තමයි අපි මේ පිළිබඳ දැනුවත්වීම තුළ තමයි අපිට අනික්ක අයව දැනුවත් කරන්න පුළුවන් වෙන්. එනිසා මම ආරාධනා කරනවා ඔබට ඒ අවශ්‍ය කරන ආර්ථික දේශපාලන සමාජය දැනුම මේ විද්වත් ෘතික අන් ජාතික ජන බලවගේ සමග එකතු වෙලා තියෙනවා අපි නායකත්ය දෙන කෝට්ටේංවිධානයක් තියෙනවා ඔබට තියෙන්නේ ලබන සතිය ඉදලා අවම වශයෙන් ඔබේ ප්‍රදේශයේ පස් දෙනා පස් දෙනා හරි එකතු කරලා අපට ආරාධ කර අපි එන්න. අපට පුළුවන්ගේ දැනුම දෙන්න. ඉඩ සේයායට පුළුවන්ගේ දැනුම පාර හම්බෙනකොට ත්‍රීවිල්ලෙකේ යනකොට පොලට යනකට ඒ දැනුමමාන ජනතාවත්්‍රරට ලබාදන්න. මෙගේ කලු සිදු කියලා විංකිරීමක් දැන්තීනවා සමාජය. අපි දැන් තේරුම් අරන්තයන්න කළුවයි අපිට මොකද කරේ කියලා දැන් අපට ප්‍රගසීලී පුළුල් ජනතා ව්‍යාපාරයක් තියෙනවා මේ රටේ බලය ලබාද. මේ බලය ලබාදෙන්න ඇත බලය හුමාරු කරන යන්නේ පාල පක්ෂකින් පක්ෂකට නෙමින්. මෙ තෙක්කල් මේ රට පාලනය කරපු දූෂිත ව්‍යාපාරික පන්තිය සහ දූෂිත දේශපාලන පන්තියෙන් මහා ජනතාවට ඔබට මේ බලය හුමාරු කරග. අවසාන වසෙන් මට කියන්න තියන්නේ. අපේ රට මේ වනකොට අතරල නස්වාමින් වහන්සේ. දන්න දන්න අය දරුවෝන්ග ගිහි ලැහවොත්හ. අ ෘතිය පූහුණු වැඩසටහනක් කරලා පටන්ගන් නිස්සල් ඇහුවත් තෝ ො මොද කරන්න බලාපොත්තුවෙන්නේ කියලා සියයට අනුවක් අතඋස්සනවා රට යන්න කියලා. මේ රටේ සම්පත් ගැන ඔබ දන්න. මේ රටේ පිහිටීමේ සම්පත් භෞතික සම්පත්, භූමියේ සම්පත් ස්වභාාවක සම්පත් ඔය ඔක්කොම ගැන ඔබ දන්න. ඔබට පේනවද මේ රට පාලනය කරපු එක දේශපාලකයෙක්. රටා තැරලැන්. ඇති අපි කරා. අපිට බෑ ඒ නිසා මෙ ඉන්නත් බෑ බදුත් වැඩි කන්නත් නෑ එහෙම කිය දේශපාලක්නයයක් ගිහිල තින පහුග අවුද ගැතුතු. ඒවගේ අපි දන්නවා මේ රටේ කූට ව්‍යාපාරකයෝ ඉන්නවා මේ ආණ්ඩුවත් එක්ක නැත්තම් පාලක පැලැන්තියත්ක් එකතු වෙලා විවිධ ආනයන කටයුතු කරන සීනි ගෙන්න්නන පොල්තෙල් ගන්නන පාම් පිටි ගෙන්න්නන කූට ව්‍යපාරකයෝ කීප දෙෙනෙකකින්න ල්ල ගහින්ති ෙන ද ට ඇරල්ලා අපහෝ මේ රටනම් වැඩෑ බිස්සස් කරන්න බෑ එම ගන්නේ ඉදුර මේ රට මේ වෙලා අතැරල යන්නේ බුද්ධිමත් අවංක චේතනාවක් තියෙන යුක්තිගරුක ජනතා ඉදු පාලක අ අවශ්‍ය වෙලා තියනවා මධ්‍යම පන්ති අඩු කරග ඔවුන්ට මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් තමන්ගේ දෙපාන්න ඇැගිටින්න පුළුවන් අරගල කරන්න පුළුවන් අලු චින්තනයක්ත් තේරුම් ගන්න පුළුවන් මධ්‍යම පන්තිය සයටට හතලිහකට වඩ අඩුකරොත්තමවුන්ට මේ බලය රකගන්න පුළුව. ඒ නිසා. මේ අරගලය දිියත් කරන්න වෙලා තියෙන්නේ. අන්න රමං කිය පු දූෂිත දේශපාලකය ොයි, දූෂිත ්‍යාපාරික පලල්ලයි, මේ රටින් පලවාහරින්න තමයි. අපි සියලු දෙනාම එකතු වෙලා මේ ජයග්‍රහනය ලබාගන්නඕනිේ. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලනායක අත්ය ජාතික ජනපලවේග දෙෙනවා. අතිින් පස්සේ කෝට්ටේ අපි සියලු දෙනාම මැදි අත්වෙලා. සීයට අසුවක ජෛක්‍රාණයක් ලබා ගැනීම සඳහා කටේතු කරමු ජාතික ජනබලයගෙට ජයවේවා. ජාතික ජනපලගට ලායවා, ජනතාවට ජයවා, කෝට්ටේ ජනතාවට ජයේවා කියමින් මගේ වචනවල්පේ නිමාරනවා බෝමස් සූති